සවරු පිළිබඳ ශික්‍ෂාපද අනුජානාමි වික්කවේ ච චීවරාණී කෝමං කප්පාසිකං, කෝසියං කම්බලං සාන බංගං මහාවග්ගපාලි එකසි අනුවට පිටුව මෙසේසිවරුවලට යෝග්‍ය රෙදි ජාති හයක් භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය කෝම යනු ඒ නම ඇති ගස්වල කෙදිවලින් තණන රෙදිය කප්පාසික යනු කපුනූෙන් වියනලද රෙදිය කෝසය යනු පට රෙදිය කම්බල යනු එළු ම්වලින් තන්නරෙදිය සාන යනු හන කෙදිවලින් වියනරෙදිය බංග යනු නො නූල් මිශ්්‍රකොට වියන රෙදිය කඩකපා මසා පඩු පඩු රදවා වු කොට පරිභෝග කළහැකි මිනිමිද නොපෙනෙන තවත් වර්ගවල වස්ත්‍ර, ඒ ජාති හයට අනුලෝම වශයෙන් සිවුරු වලට ගැනීම සුදුසුය. දුහුල් රෙදිය, පත්තුන්න පටය, සෝමාර දේශයහි පටය, චීනදේශයහි පටය, ඉර්දිබලයෙන් ලැබෙන සිවුරුය, දෙවියන්ගෙන් ලැබෙන සිවුරුවය යන මේ සිවුරු ජාති හය, තදැක්වූ කෝමාදී සිවුරු හයට අනුලෝම වශයෙන් ගතයුතුයයි විනටීකාවන්හි දක්වා ඇත තීර්ථකයන් පරිභෝග කරන කූසචීර වාකචීර ඒලකචීර කේසකම්බල வாලකම්බල උළුපක්ක අජිනක් කිප්ප යන මේවා සිවුරු වශයෙන් දැරීමෙන් තුලැසි ඇවැත්වන බවද අක්කනාල පොත්තක යන මේවා දැරීමෙන් දුකුලා ඇවැත්වන බවද චීවරක් කන්ද කේහි වදාරා ඇත්තේය න බික්හවේ අච්චින්දසානි චීවරානි ධාරේතබ්බානිි න දීගදසානි චීවරානි ධාරයතබ්බානිි නපු්පදසානි චීවරානි ධාරේතබ්බානි ඒන දසානි චීවරානිි ධාරයේ තබ්බාණි න කංචුකං ධාරේ තබ්බං න තිරීටකං ධාරේ තබ්බං නවෙටනං ධාරේ තබ්බං යෝ ධාරය ආපත්ති දුක්කටස්ස මහාවග්ග පාලි හත්සිය හතුලිස් දෙක පිටුව දහවලු නොකැපූ සිවරුය දික් දහවලු ඇති සිවුරුය මල් දහවළු ඇති සිවුරුය දාවලු ඇති සිවරුය. කංචුකය, ගස්වල සිවිය, හිස්වලුමිය යන මේවා දරණ භ්‍රික්ෂුවට ඉහත දැක්වූ සිකපදවලින් දුකුලා ඇවැත්වෙයි. කංචුකු යනුවෙන් කියවෙන්නේ ගිහියන් පරිභෝග කරන කමිස බැනියම් ආදී ඇඳුමක් වශයෙන් ඇඟලන ඒවාය. අන්ස කඩයද, කංචුකයක් ලෙස සාදා පරිභෝග කිරීමෙන් ඇවැත්විය හැකි බව සැලකිය යුතුය. ශීත දේශයකට ගිය භික්‍ෂුවකට වුවද රෝගී භික්ෂුවකට වුවද ලෝම බැනියම් කමිස පාවිච්චි කිරීමට විනයෙන් ඉඩක් නැති බව සැලකිය යුතුය. සමේ රෝග වසාගැනීමට කණ්ඩු පටිච්චාදක නම් සිවරක් නියම කර ඇත්තේය ඉහතක සෑම වස්ත්‍රේම සොරුන් විසින් සිවුරු කඩාගත් භික්ෂුවට පමණක් කැප බව සමන්තපාසාධිකාවේ අන්‍යතක විஞ්ඥත්ති සිකපද වර්ණනාවේ දක්වා ති බෙයි. සිවුරුවල පැහැයහා ප්‍රමාණ ගැන ධතයුතු කරනු ශාසනාව තරණය ග්‍රන්තේහි එකසි අහතර පිටුවෙහි දත හැකිය එබැවින් සවුරුවල පැහැය පිළබඳ සිකපද පමණක් මෙහි දක්වනු ලැබේ න භික්කවේ සබ්බ නීලකානි චීවරානි ධාරයේ තබ්බානි න සබ්බ පීතිකානි චීවරානි ධාරය තබ්බානිි න සබ්බ ලෝහිතකානි චීවරානි ධාරයේ තබ්බානි න සබ්බ මංජට්ටක්කානි චීවරානි ධාරයේ තබ්බානිි න සබ්බ කන්හානි චීවරානි ධාරයේ තබ්බානි සබ්බ මංහාරංගත්තානි චීවරානිි ධාරේ තබ්බානිි න සබ්බ මහානාම රත්තානි චීවරානිි ධාරය තබ්බානි මහාවග්ගපාලිය හත්සී හතලිස් දෙක පිටුවෙන්. සිවුරු හැඳීම පෙරවීම පිළිබඳ සිකපද ශාසනාවතරණ ග්‍රන්තයේ අනු අට පිටුවෙහි බලාගත හැකිය. මෙකල සිවුරු යන නාම විවහාර කරන්නේ ස්තුන් සිවරටය එහෙත් විනේහි සංගාටිය උත්තරාසංගය, අන්තර වාසකය, වස්සික සාටකය, කණ්ඩු පටිච්චාධකය, නිසීධනය, පච්චත්තරණය, මකපුංජනචෝලය, පරිකාරචෝලය කියා සිවුරු නමයක් නියම කර ඇත්තේය. ඒවායේ දිගඵලල ප්‍රමාණය පිළිමඳසිකපද ඇත්තේ, වස්සික සාටික නිසීදන ණ්ඩු පටිච්චාධක යන සිවුරු තුනට පමණකි මෙකල ඒවා භාවිත නොකරන බැවින් ඒ සිකපද මෙහි නොදක්වමු තුන් සිවුරහි ප්‍රමාණ අටුවා ටීකාවල දක්වා තිබෙනවා මිස වින්‍යපාලියෙහි ඒවා ගැන සිකපද නැත පච්චත්තරණ முකපුංචනචෝල පරිකාර්චෝලයන මේවායේ ප්‍රමාණ නියමයක් නැත සකළ චීවරයන්ගේම ප්‍රමාණ නියමය පිළිබඳ එක්සිකපදයක් ඇත. එය මෙසේය. යෝපන බික්කු සුගත චීවරප් ප්‍රමාන චීවරං කාරාපெய்ය, අතිරේකංවා චේදකං පාචිත්තියං, තත්්‍රදං, සුගතස්ස සුගත චීවරප් පමාන දීගසෝ නවවිදත්තිියෝ සුගත විදත්තිියෝ. තිරියංච විදත්තිියෝ. ඉதං සුගතස්ස, සුගද චීවර ප්‍රමාණති පාචිත්‍යපාලි එකසි අනුහතර පිටුවෙන්. යම් භික්ෂුවක් සුගද චීවරය තරම් වූ හෝ ඒයටත් විශාල වූ හෝ සිවරක් කලේ හෝ කරවූයේ හෝ වේ නම් සිවුරේ ඒ වැඩිකොටස සිද දෙසාගතයුතු පචිති ඇවතක් වෙයි. සුගද චීවරයේ ප්‍රමාණය දිගින් සුගත්වියතින්, නවවියතක්ද පලලින් සවියතක්ද වේයනු සිකපදේ තේරුමය. මේ නිශ්චයකට බැසගැනීමට දුෂ්කර සිකපදයකි. සුගත විදත්ති නාම ඉධානි මජ්්‍යිමස්ස පුරිසස්ස තිස්සෝ විදත්තියෝ වඩ්ඩකි හත්තේන දිියඩ්ඩෝ හත්තෝ හෝති සමන්තපාසාධිකා ආරසිය හත පිටුව. මෙසේ සුගත විදත්තිය දැනට වෙසන මධ්‍යම පුරුෂයකුගේ අතින් තුන්වියතකි. වඩුරියන්නින් එක්්‍රියන් හමාරකකයයි අටුවාවෙහි කියති. අටුවාවෙ දැක්වන හැටියට සුගත වඇත ගණන් ගතහොත් සුගත චීවරය දිගින් දහතුන්රියන් හමාරක්ද පලලින් නවරියන් හමාරක්ද වෙයි. එපමණ මහත් සිවරක් කිසිවකු නොකරන බැවින් මේ සිගපදය නිරර්ථක වෙයි. යමකුගේ අතින් දිගින් නවවියතක් හා පලලින් සවියතකට කළ සිවර දනට සිවුරු පොරොවන ආකාරයට ඔහුට පෙරවීමට ප්‍රමාණද නොවෙයි. මහා කාශ්්‍යප්‍රස්්චවරයන් වහන්සේ හා පුදුන් වහන්සේ, ගේ සවුරු මාරු කරගත් බව කස්සප සංයුක්තයේ දක්වා තිබේ. සුගදචීවරය ඉහතක තරමට මහත් නම් එය මහාකාශ්්‍යප තෙරුන් වහන්සේට නොදරිය හැකිය. එතරම් මහත් සංගාටියක් කෝමනා තතාගතයන් වහන්සේට මහකසුපක් තෙරුන් වහන්සේගේ සංගාටියද ප්‍රමාණ නොවන්නේය. තදාගතයන් වහන්සේගේ සංගාටය පුන්නානම් දාසිියගේ මලසිරුරෙහි පොරවා තැබූ වස්ත්‍රයෙන් කරන ලද්දක්යයි සංයුක්ත අටුආවෙහි දක්වා ඇත. දාසියක එතරම් මහත් සිවරක් කිරීමට සෑහෙන වස්ත්‍රයක් පොරවා තිබුණේ යැයි සිතීමට ද නොපළුවන. කරුණු මෙසේ හෙයින් සුගත් වියත හා සුගත් සිවර තේරුම් ගත නොහෙන කරුණක් වී ඇත. විමසත්වා. චීවර අධිෂ්ඨාන විදිය. චීවර සංඛ්‍යාවට අයත්වන වස්ත්‍රයක් ලදහොත් ඒ අධිෂ්ඨාන හෝ විකප්පනය හෝ කළ යුතුය. එසේ නොකොට දසදිනක් ඉක්ම ගියහොත් ඒවා නිසගි වෙයි. මහනිනි තුන් සියවුරු අධිෂ්ඨාන කරන්නට විකප්පනය නොකරන්නට වස්සික සාටිකය වස්සාන ආරමාසෙහි අධිෂ්ටාන කිරීමට ඉන් පසු විකප්පනය කිරීමට නිසීදනය අධිෂ්ටාන කරන්නට විකප්පනය නොකරන්නට පච්චත්තරණය අධිෂ්ටාන කරන්නට විකප්පනය නොකරන්නට ක්ඩු පටිච්චාධකය ආවාාදය ඇතිතාක් අධිෂ්ටාන කරන්නන්ට ඉන් පසු විකප්පනය කරන්නට කපුංජන චෝලකයේ අධිෂ්ටාන කරන්නට විකප්පනය නොකරන්නට පරිකාරචෝලයේ අධිෂ්ටාන කරන්නට විකප්පනය නොකරන්නට අනුදනිමි මහාවග්ගපාලිය හත්සය විසිහය පිටුවෙන්. තුන්සිවුරු අධිෂ්ටාන කරන කල්හි ප්‍රමාණයුක්ත සිවුරු ගෙන පඩුපොවා කප්ප බිින්දු තබා එකින් එක වෙනවෙනම අධිෂ්ඨාන කළ යුතුය සිවරු උඩත් පිරිසයින් සුගත්සිවරට කුඩා වියයුතුය. යටත් පිරිසෙන් සංගාටිය දිගින් හතරරියනක් හා, මිටිරියනක් තිබිය යුතුය පලලින් දෙරියනක් හා මිටිරියනක් තිබියයුතුය. උත්තරා සංගයත් එපම නම වියයුතුය. අදනය දිගින් හතරරියනක් හා, මිටිරියනක්ද පලලින්. දෙරියන් හමාරක් හෝ දෙරියනක් තිබිය යුතුය. ප්‍රමාණයට කුඩා වූයේ නම් අධිෂ්ඨානයට යෝග්‍ය නොවෙයි. කයින් අධිෂ්ඨාන කිරීමය වචනයෙන් අධිෂ්ඨාන කිරීම යැයි අධිෂ්ඨාන ක්‍රම දෙකකි. එකක් අධිෂ්ඨාන කරඇති කල්හි අනිකක් අධිෂ්ටාන නොකළ යුතුය. එබැවින් සංගාටිකයක් ලැබී ඒ අධිෂ්ඨාන කරන කල්හි. පුරාණ සංගාටය පච්චුද්දරණය කළ යුදය, පච්චුද්දරණය කිරීම යන්නේෙහි අදහස, ඒ චීවරය සංගාටි ආදී වශයෙන් පරිභෝග කිරීමෙන් ඉවත් කිරීමය. පුරාණ සංගාටය පච්චුදදරණය කොට නවසංගාටිය අතටගෙන එය පිරිමදිමින් இමං සංගාටි අට්ටිකාමි යැයි සිතීම, කයින් අධිෂ්ඨාන කිරීමය ேம இமங உத்தராசங்கங அதிட்டாமிீ யை சிதமின் உத்தராசங்கேது இங அ அந்தரா வசகம் அதிட்டாமிீ யசிதமின் அන්තரவாசகேது அதிிஷ்டான කළீத்தය. இமங சீவரங அதிட்டாமிீயை சீவர நாமேன் அதிஷ்டான நොக்கළ யුத்தய. වචනෙන් කරන අதிිෂ්ඨානයද දෙயாකාරයකින් කළහැக்கிய. சங்காட்டிிய அற்பசහි வேணம், இமங சங்காட்டிங் அதிட்டாமிீ யைது, இமங උත්த்தரா சங்கங் அதிட்டாமிீ யைது, இமங அන්ත්‍රவாசකங அதிட்டாமீ யைது துன்வரபැகிின்கியா அதிஷ்டான කேතිය. அற்பசின் பிட்டத்த அන්த்தனක ඇති சீவரයක් අதிිෂ්ඨාන කරන කල්හි තිබෙනතන සලකාගෙන ඒතං සංගාටිங අධදිිට්ඨාමී ඒත උත්තරා සංගං අධට්ඨාමී ඒත අන්තරවාසකං අදිට්ඨාමී යයි කියයා අදිිෂ්ඨාන කළයුතුය. පච්චුද්ධාරයේදී ද දුරඇති ඒවා පච්චුද දරණය කිරීමේදී இමං යන වචනය වෙනුවට ඒතං යනු යොදා පච්චුදදරණය කළ යුතුය. විනේහි පත්த்த පාස அත්පස எனන වචනය විවහාර කරන්නේ දෙරියන් හමාරටය. වස්සික සාටික නිසිීධන සන්තක කඩු පටිච්ச்சාධක යන මේ චීவர අධිෂ්ඨාන කළයුත්තේ එක බැගිනිේ. පච්චත්තරණ முகපුஞ்சනචෝலක பරිக்காரචෝல යන මේවායේ ප්‍රමාණයක් නැත බොහෝ ගණනක් වුවද අධිෂ්ඨානකොට පරිභෝග කළ හැකිය. පරිභෝගයට ගන්නා වස්තු සැබෑ එකක්ම පරිකාර චෝලනාමයෙන් ඉටිය හැකිය. ඉමංචීවරං පරිකාර චෝලං අධිට්ඨාමීයයි කියයා ඉටිය යුතුය ඉටිය යුතු වස්තු බොහෝ වේනම් සියල්ල එක්කොට තබා Himமானනි චීවරානි පරිකාර චෝලානි අදිිට්ඨාමී යයිකயா අධිෂ්ඨාන කළේතුය. පරිකාර චෝලයට දිග පලල ප්‍රමාණයක් නියම නැත. කිනම් වස්ත්‍රයක් වුවද පරිකාරචෝලනාමයෙන් ඉතා ගැනීමට සුදුසුය. පෞද්ගලික වශයෙන් ලැබු සුදුරෙදි, තුවාය ආදී වස්ත්‍රසිියල්ල දසදින. ක්මන්නට කලින් අධිෂ්ටාන කළ යුතුය බොහෝ දෙනකොට හෝ සංගයාට අයත් පිරිකර නොබෙදා තිබෙනතෙක් අදිිෂ්ඨාන විකප්පන නොකළ යුතුය බෙදා පෞද්ගලික වූ පසු දසදිනෙන් මොබ අදිිෂ්ඨානය හෝ විකප්පනය හෝ කළ යුතුය විකප්පනයට යෝග්‍ය ප්‍රමාණඇති පෙරහන් කඩ පාත්‍ර தவிக்க ආදියத පරිக்காර චෝල වශයෙන් අධිෂ්ාන කළයුතුය සේනාසන බාණ්ඩ වශයෙන් පරිභෝග කරන කොට්ට මෙெට්ட்டහා ඒවායේ උරහා ඇදපුටු මේසවලට එලන ඇතිරීල්වටද අධිෂ්ඨානය අනවශ්‍යය. අධිෂ්ඨාන කරනලද තුන්සිවුරු රාත්‍රයක් පාසාම භික්ෂුවකගේ අත්පසෙහි තිබිය යුතුය. එක් රයකුදු වෙන්වවාසය කළහොත් නිසගි පචිතිවෙයි එහි විස්තර ඒ පිළිබඳව පනවා ඇති සිකපදය විස්තර කිරීමේදී පසුව දතහැකි වනු ඇත. ඇතැම් භික්‍ෂන්ට එසේ අධිෂ්ඨානකොට තුන්සිවුරු පරිහරණයට පහසු ඇත. ඒ භික්‍ෂන් විසින් තුන්සිවුරු සංගාටි ආදී නම්වලින් නො ඉ இමං චීවරන් පරිකාර චෝලං අධිට්ඨාමී යනාදී වශයෙන් ඉතා පරිකාර චෝල වශයෙන් පරිහරණය කළ යුතුය එසේ කරන කල්හි ප්‍රත්තිවිප්ප උත්තයෙන් නිසඟි නොවෙේ. චීවර් අධිෂ්ඨානය බිඳීම අනිකෙකුට දීමය සොර සතුරන් විසින් පැහැර ගැනීමය අනිකකු විසින් විශ්වාස ග්‍රාහයෙන් ගැනීමය, සිවරු හැරීමය ශික්‍ෂා ප්‍රථ්‍යඛ්‍යායනය මරණේය ලිංග පරිවර්තනය පච්චුද්ධාරය සිදුරුවීමය යන මේ කරුණු නවෙන් චීවර් අධිෂ්ටානය බිඳේ සිදුරුුවීමෙන් අධිෂ්ඨානය පහවන්නේ ති්චීවරයහි පමණෙහි අනෙක් කරුණු අටින් සියල්ලෙහිම්ම අධිෂ්ඨානය බිඳේ ඉතාම කුඩා සිදුරක් වීමෙන් අධිෂ්ටානය නොබිදයි. සුළගිල්ලේ නියපිට පමණ සිදුරක් වුවහෝ අධිෂ්ඨානය බිඳයි. සිදුරු මැද නූල් එක දෙක හෝ ඉතිරිවී ඇතිනම් අධිෂ්ඨානය රැකේ. අධිෂ්ඨානය බිඳෙන්නේ ද සංගාටි උත්තරාසංග දෙකෙයි දික් අතින් වියතකින් මොබ ද පලල් අතින් අටගුලකට මොබින්ද සිදුරක් වීමනි සිවුරු කෙලවරෙහි සිදුරක් වුවද අධිෂ්ඨානය රැக்கේ. අන්ත්‍රවාසකයහිද දික් අතින් වயතකිந்த පලින් හතර அங்குුலකින්ந்த ඇතුලේ වූ සිදුරෙන්ම අதிටන பிඳை. සිදුරුුවී අධිෂ්ඨාන ගිලිහුණු සිවර පිළියම් කොට නැවත අධිෂ්ඨානය කළ යුතුය. දෙපොට සිවරෙහි එක පොටක් සිදුරුවද අதிටන නොබதை. විකප්පනය විකප්පන යනු තමා අයිති දෙයක් අනිකෙකුට දීමකි එහෙත් ඒ සම්පූර්ණ අයිතියට දීමක් නොව විනේ කර්මයකි ඒ කරන්නේ මෙසේය සිවර ඒකාන්සකොට පොරවා භික්‍ෂුවක් සමීපේ උක්කුටියෙන් හිද විකප්පනය කරන චීවරය අතින්ගෙන இමංචීවරං තුයිහං විකප්හේමී යැයිකයා සිවර දියයුතිය කළකල්හි සිවර තමාවෙත තබාගැනීමෙන් නිසගි නොවෙයි. එය පරිභෝග නොකළ හැකිය නොදිය හැකිය අදිිෂ්ඨාන නොකළ හැකිය විකප්පනය කරනු ලැබු භික්‍ෂ විසින් ඒ සිවර මයිහං සන්තකං පරිබුංචවා විසජ්ජයෙහිවා යතාා පච්චයන්වා කරෝහි යයි කියයා ආපසු දියයුතුය එසේ කිරීමට පච්චු ද්ධාරයයැයි කනු ලැබේ. ඒ කළපසු සිවුර අධිෂ්ඨානයක් නැතිවම පරිභෝග කළ හැකය. සිවුරු බොහෝගණනක් එකවර විකප්පනය කරනහොත්, ඉමානි චීවරාණි තුයිහං විකප්හේමීයැයි කියයුතුය. පච්චුද්ධාරය කරන භික්‍ෂෝ විසින් මයිහං සන්තකානි පරිබුංචේහිවා විස්ජයෙහිවා, යතා පච්යන් කරෝහයයි කේතුය දුරඇති සිවුරු විකප්පනයේදී ඒතං චීවරං ඒතානි චීවරානි යැයි සුදුසු පරිදිී යොදා කයුතුය අනුජානාමි භික්කවේ ආයාමේන අට්ठංගුලං සුගතගු ලේන චතුරගුල්ල විත්තத்த පච්චමං චීවරං විකප් பேේතුම් මහාවග්ග පාලි හත්සය විසිහය පිටුව. යැයි වදාරා ඇති බැවින් දිගින් සුගත් අගුලෙන් අටගුලක් ද පලලින් සතරගුලක්ද ඇති වස්ත්‍රය විකප්පනය කළ යුතුය. එයට කුඩා වූ වස්ත්‍ර අධිෂ්ඨාන හෝ විකප්පනය නැතිව තබාගැනීමෙන් ඇවැත් නැත සුගත අගුලෙන් අටඟුල සාමාන්‍ය ජනයාගේ දෙවියතකි අඟල් හතර වියතකි සිවුරුුවල කඩ කැපීම. බුදුසස්න ඇතිවුණු මුල්කාලයේදී භික්‍ෂූහු කඩ නොකැපුූ සිවුරු පරිබෝග කළහ. එක් දවසත් තතාගතයන් වහන්සේ රජගහනුවර සිට දක්කිනක් ගිරියට වඩනාසයක් අතර මග මගද දේශය කුඹුරක් දැක ආනන්ද ස්තවීරයන් වහන්සේට දක්වා ඒ හැටියට කඩකපා සිවරු පිළියල කරන ලෙස වදාළහ. ආනන්ද ස්ථවීරයන් වහන්සේ දක්කෙනක් ගිරියහි වැස රජගහනුවරට පෙරලා වැඩමකොට බොහෝ භික්‍ෂූන්ට කඩකපා මැසු සිවුරු පිළියලකොට ඒවා භාගිවතුන් වහන්සේට දැක්වූහ. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්තවීරයන් වහන්සේට පසසා, අනුජානාමි භික්කවේ ින්නකං, සංගාටිං, ජින්නකං, උත්තරා සගං, ජින්නකං, අන්තරාවාසකං මහාවග්ගපාලී හත්සි අට පිටුව යැයි කඩ කපා මැසු, සංගාටි උත්තරා සංග අන්ත්‍රවාසකයන් පරිභෝග කිරීම අනුදැන වදාළ සේක. න භික්කවේ, අචින්නකානි චීවරානිි ධාරේ තබ්බාණ යෝධාරය ආපත්ති දුක්කටස්ස. මහනනි කඩ නොකැපුූ සිවර නොදරිය යුතුය යමෙක් දරානම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. තුන් සිවුරුම කඩකපා මසා ගැනීමට රෙදි මදිවුවහොත් දෙකක් කඩකපා මසා ගැනීමටත් එකක් කඩ නොකපා දැරීමටත් භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළහ දෙකක් කඩකපා මසා ගැනීමට පවා රෙදි මද වුවහොත් එකක් කඩකපා මසා ගැනීමටත් දෙකක් කඩ නොකපා දැරීමටත් අනු දැන වදාළහ. එසේ කිරීමටත් රෙදි මදි වුවොහොත් කඩ කැපු සේ පෙනෙන්නට රෙදි පටි ඇල්ලීමටත් අනු දැන වදාරා, ච භික්කවේ සබ්බං අචින්නකං ධාරේ තබ්බං යෝධාරය ආපත්ති දුක්කටස්ස. මහාවග්ග පාලි හත්සී විසිහය පිටුව. යනුවෙන් වදාළ සේක යටත් පිරිසෙන් කඩ කැපුූ එක සිවරකුද නොගෙන කඩ නොකැපුූ සිවරුම දැරුවහොත් දුකුලා ඇවැත්වෙයි. සිවුරු මැසීමේදී ප්‍රකෘති මැසීමෙන්ම මසනුමිස අලංකාරය පිණිස විශේෂ මැසීම් නොකළ යුතු බවත් පඩු පෙවූ සිවුර තවත් වරණවත් කිරීම සඳහා යම් කිසිවක් නොකළ යුතු බවත්. සිවර ඔප් ගැන්වීම පිණිස ගලකින් හෝ අන්කිසිවකින් මැදීම නොකළ යුතු බවත්, පාලි මුත්තක විනය විනිශ්ෂ ආදී පොත්වල දක්වා ඇත්තේය. කටින ශික්ෂාපදය. නිට්ටිත චීව රස්මිං පනබික්ුණා උබ්බ තස්මිං කටිනේ දසාහ පරම අතිරේක චීවරංධාරය තබ්බං තං අතිකාමායතෝ නිසාගියං පාචිත්තිියන්. පාරාජිකාපාලි දෙසය තිස්හත පිටුවෙන්. සිවරෙහි වැඩ අවසන්වීම් ආදියෙන් චීවර පලිබෝධය නැතිවීමෙන් පසු සගයා විසින් අතුළ කටිනය ් මාතෘකාවන්ගේ යම් කිසිවකින් හෝ අතරදී සංගයාවිසින් කටිනේ ඉදිරීමෙන් හෝ ආවාස පලිබෝධය සිඳීගිය පසු භික්‍ෂුව විසින් දසදිනක්ම අතිරේක චීවරය දැරිය යුතුය. ඒදින සීමාවඉක්මවන්නා වූ භික්‍ෂුවට ඒ චීවරය නිසඟීවෙයි. පචිති ඇවතක් වෙයි. අතිරේක චීවරය නම් විනේහි නියමිත පරිදිී අධිෂ්ානය හෝ විකප්පනය හෝ නොකළචීවරයය. චීවරයන වචනයෙන් කපා මසා පඩු පොවා ඇති චීවරයත් කියවෙයි.සිවුරු කිරීමට ගතහැකි වස්ත්‍රද කියවෙයි. එබැවින් වැඩ නිමකළ සිවරක් හෝ අන්වස්ත්‍රයක් හෝ අතිරේක චීවරයක් වශයෙන් දසදිනකට වඩා තාගතහොත් ඇවැත් වන බව දතයුතුය. භික්‍ෂූන්ට අතිරේක චීවරයන් දසදිනකට වැඩි කාලයක් තබා ගැනීමට බලය ඇතිකාලයක්ද ඇත්තේය. කටිනය ඇතුළ භික්‍ෂූන්ට වස්සාන යර්තුවයේ අන්තිම මාසය හේමන්තීර්තුවයේ හාර්මාසය යන මේ පස්මාසයට හිමිවන විශේෂ කරුණු පහක් ඇත්තේය. ඒවාට, කටිනා ආනිසංසයයි කියනු ලැබේ. ඉන් එකක් නම් ඒ පස්මාසය තුළදී කැමති දිනගරනක් අතිරේක චීවරයන් තබා ගැනීමේ බලේය. කටිනා ආනිසන්සය නම් වූ ඒ බලය පස්මස ඉක්මන්නට කලින්ද අහෝසි වන කරුණු ඇත්තේය. මේ සිකපදෙහි නිට්ටිත ජීව රස්මිං උබ්බ තස්මිං කටිනේ යනුවෙන් දැක්වෙන්නේ කටිනා නිසන්සය නැතිවීමය කටිනා නිසන්සේ අහිමි භික්ෂුව විසින් අතිරේක චීවරයක් එනම් වස්ත්‍රයක් දසදිනකට වඩා අතබාගතහොත් ඒ භික්ෂුවට නිසඟි පචිතියක් වේ යනු මේ සිකපදයේ කෙටි තේරුමයි. කටිනත්තාරය හා කටිනුභ්‍යාභාරයක් මෙතැනහි දැත්විය යුතු ඇතත් ය විස්තරය කිරීමට පිටු ගණනක් ලියන්නට සිදුවන බැවින් එය නොකරනු ලැදේ. මාසේ පළමෝන දිනෙහි වස්ත්‍රයක් ලදහොත් එය අතිරේක චීවරයක් වශයෙන් දසවන දිනේතෙක් තබාගත හැකිය. දසවන දිනයේ රාත්‍රය එක්ම ගොස් එකලොස් වන දිනයට අරුණ නැංගේ නම් දසදිනය ඉක්මුණේ වෙයි වස්ත්‍රය නිසගිවෙයි. නිසඟි වූ සිවර තබාගෙන පරිභෝග කෙරේනම් කරනවාරයක් පාසා දුකුලා ඇවැත්වේ. නිසඟ වූ චීවරය කැපකර ගැනීමට හා ඒ ඇවතින් මිදීමට පිළිපැදිය යුත්තේ මෙසේය. ඒ අකැප වූ චීවරය ගෙන භික්ෂුවක් වෙත එළබ සිවුර ඒකාන්ස කොට්ට පොරවා උක්කුටයෙන්හිද ඇදිලිබඳ ඉඳන් මේ ආවුසෝ චීවරං දසාහත් හතික්කන් තං නිසක්්ගියන් ඉමාහං ආයස්මතෝ නිසත් ජාමී යයිකයා චීවරය භික්‍ෂුවකට නිස්ජනය කළ යුතුය ඉක්බිති ඇවැත් දෙසිය යුතුය ඉන් පසු සිවුරුපිළිගත් භික්‍ෂෝ විසින් ඉමං චීවරං ආයස්මතෝ දම්මී යැයි කියයා චීවරය ආපසු දියේතුය දැන් ඒ අලුත්චීවරයක් විය. ඒ අදිිෂ්ඨාන කරගෙන හෝ විකප්පනය කරහෝ පරිභෝග කළයුතුය නිසගිවූසිවුරු බොහෝ ගණනක් නම් ඉමානිමේ අවසෝචීවරානි දසාහි්‍යතක්කානි නිසග්්‍යයාානිි. ඉමානාහං ආයස්මතෝ නිසජ්ජාමී යැයි බහු වචනවලින් කියයුතුය. නිසජනය කිරීමට කලින් යම් කිසික්‍රමයකින් සිවර නැතිවීනම් විනාශවීනම් ඇවත දෙසීයුතුය. නිසඟි වූ සිවර නිසජ්ජනය නොකොට පරිභෝග කරන්නහුට පරිභෝග කිරීමක් පාසා දුකුලා ඇවතක් ද අතිරේක වශයෙන් සිදවෙේ. චීවරය තමා අයිති බවය නියම ජාතියේ නියම ප්‍රමාණය ඇති සිවරක්වීමය ලිබෝධ ැති බවය, අතිරේක චීවරයක් වීමය දසදිනක් ඉක්මවිය යැයි මේ සිකපදයට පංචාංගයක් ඇත්තේය. මෙහි ප්‍රමාණය විකප්පනය කිරීමට යෝග්‍ය ප්‍රමාණයේය එනම් දිගීන් රියනක් හෝ පළලින් වියතක් තිබීමය. ඒ ප්‍රමාණය නැති ඉතාකුඩා අවස්ත්‍රය නිසඟි නොවෙයි. දවිතිය කටින ශික්‍ෂා පදය. නිට්ටිත චීවරස්මිං පන බික්හුණා, උබතස්මිං කටිනේ, ඒක රත්තම්පි චේ බික්හුතිචීවරේන විප්ප වසේය අ්‍යත්‍ර බික්කු සම්මුතියා නිස ගියන් පාචිත්තියන්. පාරාජිකාපාලි දෙසය තිස්නමය පිටුව. සිවරෙහි වැඩ අවසන්වීම් ආදියෙන්, ර පලිබෝධය සිඳීමෙන් පසු කටිනය උඳුල පසු භික්‍ෂුව එ රාත්‍රියකදුු තුන්සිවුරෙන් වෙන්ව භික්‍ෂ සම්මුතියක් ද නැතිව විසුවයේ නම් සිවුරු නිසගිවෙයි පචිති ඇවත්වෙයි. මේ සිකපදයේ තිචීවරය යයි කියනයේ සංගාටිං අධිට්ඨාමී යනාදීන් නාම වශයෙන් අධිෂ්ඨාන කළ තුන් සිවුරය. පරික්කාර චෝලනාමයෙන් ඉටා ඇති සිවුරු විප්පවාසයෙන් නිසගී නොවෙයි. භික්‍ෂුව ගේක හෝ ශාලාවක වෙසේ නම් සිවුරු ඒගේෙයි හෝ ශාලාවේ තබා ගත යුතුය. මාර්ග ගමන් කෙරේ නම් ගෙනයායුතුය. සිවුරු ගේක තබා ගේන් පිටත දෙරියන් හමාරකින් ඔබ සිටියදී අරුණ නැගුණේ නම් සිවුරු නිසගිවෙයි. අදිිෂ්ඨාන කළ සිවුරු සියල්ලම හෝ එකක් දෙකක් හෝ විහාරයේ තබා පිටතගිය භික්‍ෂුවකට අරුණට කලින් සිවුරු ඇතිතනට නොපමිණිය හැක්කේ නම් ඒ සිවුරු පච්චුද්දරණය කළ යුතුය. ඒතං සංගාටිං පච්චුද්දරාමි යනාදී වශයෙන් කියා දුර ඇති සිවුරු පච්චුද්දරණය කළ හැකිය. අරුණට පෙර පච්චුද්දරණය කළහොත් නිසගී නොවේ. විප්පවාසයෙන් නිසඟි වුවහොත් ඉඳං මේ බන්තේ චීවරං රත්තිං විප්ප වඋත්හං අන්‍යත්‍ර භික්කු සම්මුතියා නිසක් ගියන්. ඉමා හං ආයස්මතෝ නිසච්චාමී යැයි කියා නිසජ්ජනය කොට ඇවත දෙසා නැවත සිවර අධිෂ්ඨාන කරගත යුතුය සිවුරු දෙකක් හෝ තුනම නි්සජ්ජනය කරන්නට සිදුවී ඇතහොත් ඒතානි මේ චීවරාණී යනාදෙන් බහුුවචනවලින් කිය යුතුය යම්කිසි ගිලන් භික්ෂුවකට විප්පවාසය නොවන පරිදි තුන් සිවුරු පරිහරණය කිරීම අභාසුුවී ඇතිනම් ඒ භික්‍ෂුව විසින් ඒවා පරිකාරචෝල වශයෙන් ඉටා පරිහරණය කළ යුතුය. නැතහොත් වෙන්ව විසීමට භික්‍ෂු සම්මුතියක් ලබාගතයුතුය. ඒ ලබාගන්නා ආකාරය විනය කර්මය පොතෙහි දෙසය හත්ත හතර පිටුවෙහි දක්වා ඇත. සම්මුතිය ලත් භික්ෂුවට තිචීවරයෙන් වෙන්ව විසිය හැක්කේ ප්‍රෝගය පවත්නා කාලය පමණි අධිෂ්ඨාන කළ සිවුරු වීමය කටිනා නිසන්සේ නැති බවය භික්‍ෂ සම්මුතිය ලබා නැති බවය අරුණෝදය තෙක් වෙන්ව විසීමය කියා මේ සිකපදයට අංග හතරක් ඇත දවස හා අරුණ දවස අරුණ යන මේ දෙක බොහෝ විනය ප්‍රඥ්ඥපතීන්ට සම්බන්ධය. එබැවින් විනය සිකපද රකින්නවුන් විසින් ඒ දෙක දැන සිටිය යුතුය. දවස් ගණන් ගන්නා ක්‍රමතු නැකි. දනට පවත්නා විවාහාර ක්‍රමය හැටියට දිනය පටන් ගැනෙන්න්නේ ද අවසන් වන්නේ ද මධ්‍යම රාත්‍රීණි. රාත්‍රීයේ ඔරලෝසු පැයින් දොළස්වන පෑඉක්ම යන වෙලාව අවසන් වන වෙලාවද. අනතුරු දිනය පටන් ගන්නාවෙලාවදවෙයි. ජෝතිශ්‍ය ශාස්ත්‍රයේ හැටියට දිනය පටන් ගැනීම හිු උදාවන වෙලාවය. විනය ක්‍රමය හැටියට දිනය පටන් ගැනෙන්නේ අරුනෝදේනි අරුණ පිළිබඳ නානාමත ඇත්තේය ඒ ගැන දීර්ග විස්තරයක් වින අලංකාර ටීකාවෙහි ඇත්තේය. අරුණයන, යනු මද රත් පැහයට නමකි උදවන සූර්යාගේ ආලෝකය උදාවීමට මදක් කලින් අහසෙහි මද රත් පැහැයක් වෙනෙයි ඒ රශ්මයටත් අරුණ යැයි කියනු ලැබේ ඒ බව සූරස් සෝධයතෝ පුබ්බු්ටිතරන්සි සයාරුණෝ යනුවෙන් අබිධම්ම ප්‍රදීපිකාවේ හැට පස්සනි ගාතාවේ කියාති වෙයි රත්පැහැය මුලින් දක්නා ලැවෙෙන්නේ හඳුනා ගැනීමටත් නුපුලුවන් වන තරමට ඉතා සියුම් ලෙසය. ක්‍රමයෙන් එය වර්ධනය වී පැහැදිලිවෙයි. මේ අරුණආලෝකය සුරියෝදයට පැෑභාගයකට පමණ කලින් ඇැගෙනහිර දිග අහසහි දැකිය හැකිය එය බලා අරුණ උදාවන කාලය සැලකිය යුතුය අරුණ පිළිබඳ නිශ්චිත විනාඩි ගණනක් දැක්වීම දුෂ්කරය වත් මානත් සමාදන්වුවන් අරුණ වරදවා අරුණට කලින් නික්‍ෂේප කළහොත් රත්ති ්චේදය වෙයි. තෘිතිය කටින ශික්‍ෂාපදය. නිට්ටිත චීවරස්මින් පණ බික්ුණා උබතස්මින්, කටිනේ බික්කුණෝ පනේව අකාල චීවරං උපච්චෙය අක්කංක මානේන බික්ුණා පටිග්ගාහේ තබ්බං ටික්ගහත්වා කිප්පමේව කාරේ තබ්බං නො චරිස්ස පාරිපූරී මාස පරමං තේන බික්හුණා තංචීවර නික්කිපිත්ත්බං ඌනස්ස පාරිපූරයා සතියා පච්චාසාය තතෝචයේ උත්තරී නික්කිිපෙේය සතියා පච්චසාය නිස්සා ගියන් පාචිත්තිියන් පාරාජිකාපාලි දෙසිය හතලි සතර පිටුව භික්‍ෂුවකගේ චීවර පලිබෝධය සුන්වීමෙන් පසු කටිනය උදුල පසු භික්‍ෂුවට අකාලචීවරයක් උපන්නේ නම්, එයට කැමතිවන භික්ෂුව විසින් එය පිළිගතයුතුය. පිළිගෙන වහා සිවර කළ යුතුය. ඉතින් ඒ වස්ත්‍රය සිවරක් කිරීමට ප්‍රමාණ නොවේ නම්, ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමට වස්ත්‍රය යම් තැනකින් ලැබේ යන බලාපොත්තුව ඇත්තේ නම්, එය මාසයක් තබාගතයුතුය. අඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් වුවද එය මසකට අධික කාලයක් තබාගත්තය නම් වස්ත්‍රය නිසඟි වෙයි පචිති ඇවතද වෙයි. මේ සිකපදෙහි අතිරේක චීවරයේයයි කියනුයේ වැඩනිව වූ චීවරයකට නොව වස්ත්‍රයකටය විනේහි චීවර කාල සමයෝනාම අනත්තතේ කටිනේ වස්සානස්ස පච්චිමෝ මාසෝ අත්තත්තයේ කටිනේ පංච මාසා. පාරාජිකාපාලි තුන්සියතුන පිටුව. යනුවෙන් චීවර කාලයක් නියම කර ඇත්තේය. කටිනය නො අතුළහොත් වස්සා නීර්තුයේ අන්තිම මාසයත් කටිනය අතුළහොත් පස්මසක්ද චීවර කාලයවෙයි. කටිනය අතුළකල්හි පස් මසය කියනුයේ වස්සාන එරුතුවේ පශ්චිම මාසයට හේමන් තේරුතුවට අයත් හාර මාසයක් එකතු කිරීමෙනි වප් මස අව පැලෑවිය පටන් ඉල්මස පුර පසුලොස්වක දක්වා ඇති මාසය සාමාන්‍ය චීවර කාලයයි. එය කටින අතුරන කාලයයි එයට චීවර මාසය යයිද කියති කිනය අතුළහොත් ඉදිරියට ඇති සියු මසත් චීවර කාලයට අයත් වී චීවර කාලයේ පස්මසක් වෙයි කටිනය නොවතුළ භික්‍ෂූන්ට චීවර කාලයේ මසකි කටින අතුළ භික්‍ෂූන්ට පස්මසකි වස්විසූ තැන හැරයාම් ආදියෙන් ඇතැම් භික්‍ෂූන්ට පස්මස පිරෙන්න්නට කලින්ද චීවර කාලය කෙලවර වෙයි ගිියන් භික්‍ෂූන්ට සිවුරු හෝ සිවුරු පිණිස රෙදිහෝ පූජාකිරීමත්, භික්‍ෂූන් විසින් තම තමන්ට සිවුරු පිළියල කර ගැනීමත්. බෙහෙවින් සිදුුවන්නේ මේ ජීවර කාලයේය. කටිනය නො අතුළ භික්‍ෂූන්ට අවුරුද්දෙන් එකොලොස් මසක්ද අතු භික්‍ෂූන්ට හත්මසක්ද අකාලය වෙයි. අකාලය ලැබෙන රෙදිහා සිවුරු අකාල චීවරයෝය කාලයේදී ලබිෙනරෙදි ඒ කාලය තුළ කැමති දිනගරනක් තබාගෙන සෙමින් සවුරු මසාගෙන පසුව ඒවා අධිෂ්ඨාන කිරීමට හෝ විකප්පනය කිරීමට හෝ අවකාශ ඇත අකාලයේ ලැබෙන වස්ත්‍ර දසදිනයට වැඩිකාලයක් එසේ නොකොට අතිරේක චීවර වශයෙන් තබාගැනීමට ප්‍රථම කටින ශික්‍ෂාපදය නිසා ඉඩක් නැත කාලේ ලැබෙන සිවුරු අතිරේක වශයෙන් දසදිනකට වැඩි කලක් තබා ගතහොත් ඒවා නිසඟී වෙයි. ඇවැත්ද වෙයි. මේ තුන්වන කටින ශික්‍ෂාපදය පනවා ඇත්තේ ප්‍රථම කටින ශික්ෂාපදය මදක් ලිහිල් කිරීමටය. සවුරු පිළිබඳව කාල නියමයක් කර ඇත්තේ එසේ නොකළහොත් භික්ෂෝන්ට චීවර පලිබෝධය කෙලවර නොවන බැවිනි අකාලයේ වස්ත්‍රයක් ලදකල්හි ප්‍රථම කටින ශික්ෂාපාදය අනුව දසදිනකින් මොබ භික්ෂෝ විසින් එයින් කළ හැකි දෙයක් කර, ඒ අධිෂ්ඨාන කරගතයුතුය. භික්‍ෂුවට අකාලයේ ලැබුණ රෙද්ද හුට මසා ගැනීමට ඌමනා සිවර කිරීමටද මදිවේනම්. ඒ භික්ෂුවට ඒ අඩුව ලැබිය හැකි බව පෙනේ නම් ඒ ගැන බොලෝපොරොත්වෙන් මසක් තබාගැනීමට, මේසිකපදය නිසා ඉඩ ලැබෙයි. බලාපොරොත්තුව වන රෙදි ලැබීමෙන් පසු දසුදිනක් ගතවන්නට කලින් සිවර නිමකර අධිෂ්ඨාන කළ යුතුය. ලැබෙන රෙදි බලාපොරොත්තුවෙන් වුවද මසකට අධික කාලයක් තබාගතහොත් රෙද්ද නිසගි වෙයි. අකාල චීවරය පිළිබඳ පිළිපැදී යුත්තේ මෙසේය. අකාල චීවරය ලදදිනයේම අඩු කොටසද ලදහොත්, දසදිනකට කලින් සිවුර නිම කළ යුතුය. ලැබී එක් දිනකට පසු අඩු කොටසද ලදහොත්, දසදිනක් ගතවන්නට පෙර සිවර නිම කළයුතුය. මෙසේ මූලචීවරය ලැබී විසිවන දිනයේ බලාපොරොත්තු වස්ත්‍රය ලාදහොත්, දසදිනක් ගතවන්නට පෙර සිවර නිම කළ යුතුතිය. බලාපොරොත්තු වන වස්ත්‍රය විසියෙක්පන දිනේ ලාදහොත්, නවදිනයකින්ද, දෙ විසිවන දිනය අදහොත් අට දිනකින්ද තෙ විසිවන දිනය ලදහොත් හත්දිනකින්ද සූ විසිවන දිනයේ අදහොත් සදිනකින්ද විසි පස්වන දිනයේ අදහොත් පස් දිනකින්ද සවිසි වන දිනයේ ලදහොත් සිව්දිනකින්ද විසි හත්වන දිනයේ ලදහොත් දිනතුනකින්ද විසි අටමන දිනේ අදහොත් දි දෙකකින්ද නවන දිනේ ලදහොත් එක් දිනකින්ද තිස්වන දිනේ ලදහොත් එදිනම සිවුරු කොට අධිෂ්ඨාන කළ යුතුය විකප්පනය හෝ කළ යුතුය බලාපොරොත්තුූ වස්ත්‍රය තිස්වන දිනේදීද නොලදහොත් ඒ අකාලචීවරය පරිකාරචෝල වශයෙන් ඉටිය යුතුය විකප්පනය හෝ කළ යුතුය නොකළහොත් නිසගි වෙයි අයත් චීවරයක් වීමය, චීවරයට නියම ජාතියේ විකප්පනයට පොහෝනා වස්ත්‍රයක් වීමය, කඩිනා නිසන්සය නැති බවය, අතිරේක චීවරයක් වීමය, ලැබී මසක් ඉක්මයාමය යන මේවා මේ සිකපදේ අගයෝය. ඉදං මේ ආවුසු වකාල චීවරං මාසාතික්කන්තං නිසක් ගියන්, ඉමාහං ආයස්මතු නිසා ජාමී යි අකාල චීවරය නිසඟි වුවහොත් මේ වාකයෙන් නිසජනය කළේුතුය අන්‍යතක විඤ්ඥත්ති සික්කා පදය. යෝපන බික්කු අන්ඥාතකං ගහපතිවා ගහපතානින්වා චීවරං විඤ්ඥාපෙය අ්‍යත්‍ර සමයා නිසා ගියන් පාචිත්තයන්. තත්තාාය සමයෝ අච්චින්න චීවරෝ වාහෝති බික්කු නට්ටචීවරෝවා අයං තත්ත සමයෝ. පාරාජිකා පාලි දෙසිය පනස් දෙක පිටුව. යම් මහනෙක් නොනෑවූ ගැහැවිියෙකුගෙන් හෝ ගැහැ විනිියගගෙන් හෝ. සුදුසුකාලය හැර අන්කලෙක සිවුරක් ඉල්ලා නම් ඒ මහනහුට නිසඟී පචිතිවෙයි. සුදුසුකාලය නම් සිවුරු පැහැර ගන්නාලද කාලය හා, ගින්නට හසුුවීම් ආදියයෙන් සිවුරු විනාශ වූ කාලේය. මවපසින් හෝ පියපසින් ඉහළටත් පහළටත් හත්වන පරම්පරාව දක්වා සබදකම් ඇත්තෝ නෑයෝය. සෙස්සෝ නොනෑයෝය. භික්‍ෂුවකට කිනම් අවස්ථාවක වුවද නෑයන්ගෙන් හා සිවුරු ඕමනා විටක අපට දන්වන්නේයයි අපෙන්ඉන්නையைයි පැවරු උදායක දායිකාවන්ගෙන්ந்த, සිවුරු ඉල්ලීම සුදුසුය පැවරූ අයත් දෙකොට් ටාසයකි ඇතැම් භික්ෂුවකට පැහැදුණු විට නුබෝහන්සේ ඕමනා උපකාරයක් අපෙන් ඉල්ලන්නේය ඕෝමනා දෙයක් අපට කියන්නේයැයි ප්‍රසාදය පළකිරීම් වශයෙන් පවරති එයට ධර්ම නිමන්ත්‍රණය යැයි කියනු ලැබේ ීම අදහසින් තොරව එසේ පැවෑරූ අයගෙන් ඉල්ලීමන්න සුදුසුවය මේ සිකපදය පැනවීමට නිධානය වූයේ ද උපනන්ද ස්ථවීරයන් වහන්සේ විසින් ප්‍රසාදය දැක්වීම් වශයෙන් කළ ධර්ම නිමන්ත්‍රණය නිසා සිටු පුත්‍රයකුගෙන් ඔහු පොරවාසිටි සලුව වදකොට ඉල්ලා ගැනීමය. ඉල්ලීම සුදුසුවන්නේ දීමේ අදහසින්ම පැවෑරූ දායක දායිකා වන්ගෙන්ය නෑයන් නොවූ, පැවරු නොකර අයගෙන් සිවුරු ඉල්ලා ගැනීම සුදුසුුවන්නේ සොරුන් විසින් සතුරන් විසින් පැහැරගැනීමෙන් හෝ ගින්නෙන් දියෙන් සුළගින් හෝ සතුන් කෑමෙන් හෝ දිරී ඉරීයාමෙන් හෝ භික්‍ෂුවකට සිවරු නැත්තටම නැතිවූ අවස්ථාවක පමණකි. එ අවස්ථාව නෑයන් නොවූ නො පැවරු අයගෙන් ඉල්ලීමට සුදුසු කාලේය නෑයන් නොවූ පැවරුම් නොකර ගිහියගෙන් යටත් පිරිසෙන් දිගින් රියනකා පලලින් වියතක් ඇති රෙදිකටකුවද අසමයෙහි ඉල්ලාගත නිසගි පචිතිවේ එසේ ලබාගත්්චීවරය ඉදම් මේ ආවුසූ චීවරං අන්‍යත්තකං ගහපතිකං අන්්‍යත්‍ර සමයා විඤ්ඥපිතං නිසගියං ඉමාහං ආයස්මතෝ නිසජාමී යැයි කියා නිසජනය කොට ඇවත දෙසිය යුතුය. විකප්පනයට ප්‍රමාණ වන වස්ත්‍රයක් වීම අසමයීම නෝ නෑයෙකුගෙන් ඉල්ලීමය, ඒ ඉල්ලීමෙන් ලැබීමය යැයි මේසිකපදේ අංගහතරකි. තතුත්තරි ශික්‍ෂාපදය. තංචේ අන්‍යත්තකෝ ගහපතිවා ගාපතානිවා බහුහි චීවරයහි අභිහට්ටුන්, පාවාරය සන්තරුත්තර පරමං තතෝචීවරං සාධිතබ්බං. තතේව උත්තරි සාධීයේය නිසාග්්‍යාන් පාචිත්තයන්. පාරාජිකාාපාලි දෙසිය පන සතර පිටුව. ඒසිියවුරු නැසුුණු භික්ෂුවට නොනෑ ගැහැවික් හෝ ගැහැවිනියක් හෝ බහෝ සිියරු වලින් පවරානම් ඒ භික්ෂුව විසින් අදනයට පොරෝණයට සෑහෙන පරිදි රෙදිි පමණක් පිළිගත යුතුය. එයට වඩා පිළිගනී නම් නිසගි පචිති වෙයි. සියවුරු නැතිවූ භික්ෂුව නොනෑෙකුගේ සිවුරු ඉල්ලූ කල්හි ඔහු ඔබහන්සේට ඕමනානම් ඕමනා තරම් ගන්නයයි කියයා බොහෝ රෙදි පාමුල තැබුයේ හෝ අපගේ ගබඩාවෙන් වූමනාතරම් රෙදි ගන්නේ ඇයි කීවේ හෝවේ නම් එයින් අදනයක් හෝ පොරෝණයක් කරගැනීමට සෑහෙන්න තරම් රෙදි ගත යුතුය අධිකව නොගත යුතුය සවුරු දෙකකට රෙදිගතයුත්තේ ද තුන් සිවුරුම නැතිවූ භික්‍ෂුව විසිනි.සිවුරු දෙකක් නැතිවූ භික්‍ෂුව විසින් එක්සිවුරකට පමණක් ක්‍රෙදිගත යුතුය සිවරෙන් එකක් පමණක් නැතිවූ භික්‍ෂුව විසින් එකකදු නොපිළිගතයුතිය. එසේ ඉල්ලා පමණට වඩාරැදි පිළිගත්තේ නම් නිසංගී පචිතිවෙයි. පිළිගත් වැඩිරෙදිී ඉඳං මේ අවුසෝ චීවරං අන්‍යත්තකං ගහපතිකං තුත්තරින් මිඤ්ඥාපිතං නිසග්‍යියන්. ඉමාහං ආයස්මතු නිසජ්ජාමී යැයි නිසධ්්‍යනය කොට ඇවැත් දෙසිය යුතුය. අදනයට හා සිවුරට හරියටම රෙදි ගැනීම අපහසු නිසා සිවුරු කපා වැඩිහරිය ආපසු ගැනවිත් දෙමියයි කියයා අධිකකොට රෙදිගත් කල්හි දුන් ගිහියා ඉතුරුවන රෙදිත් ඔබවහන්සේම ගන්නේයයි කිවහොත් වැඩිරෙදි ගැනීමෙන්ද ඇවැත් නොවෙයි. පමණට රෙදිගත භික්‍ෂුවගගේ යම්කිසි ගුණයකට පැහැදි තරෙද්දුන්නේ නම් ගැනීමෙන්ද ඇවතක් නැත පමරට වැඩි බවය සිවුරු නැතිවීමේ නිසාලද බවය නො නෑයකුගෙන් ඉල්ලීමය ලැබීමය යැයි මේසිකපදට අංග හතරක් ඇත්තේය. උපක්කට ශික්ෂාපදය බික්කූ පනේව උද්දසී අන්‍යත්ත කස්ස ගහපතිස්සවා ගහපතිනයාවා චීවර චේතා පන්නන් උපක්කටන් හෝතිී. ඉමිනා චීවර චේතා පන්නේන ජීවරන් චේතා පෙත්වා ඉත්හන්නාමං බික්කු චීවරේන අච්චා දෙෙසා මීති. තත්‍ර චේසෝභික්කු පුබ්බෙ අපවාරිතෝ උපසංකමිත්වා චීවරේ විකපං ආප්ජය. සාදු වතමං ආයස්මා ඉමිනා චීවර චේතා පන්නේන ඒවරූපංවා, ඒවරූපංවා, චීවරං චේතා පෙත්වා, අච්චාදේහිීති, කල්යාන කමයතං උපාය නිස්සාගියන් පාචිත්තිියන්. ආරාජිකාාපාලි දෙසිය පනස්හය පිටුවෙන්. මේ මුදලින් මෙනම් භික්‍ෂුවට සිවරක්්ගෙන පුදමියයි, ඒ භික්ෂුවට නෑයෙක් නොවූ ගැහැවිියකු විසින් හෝ ගැහැවිනිියක විසින් හෝ මුදලක් රැස්කොට තැබූ කල්හි භික්‍ෂුව පැවරියමක් නැතිව එහි ගොස් පින්වත මේ මුදලින් මටමි බඳුවූ හෝ මෙබඳුවූ හෝ සිවරක් ගැෙන පුදන්න. යැයි හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් සංවිධානය කළේ නම් නිසඟී පච්චිති වෙයි භික්ෂුවගේ කීම අනුව දායකයා බලපපොරොත්තු වූවාට වඩා දික්වූ හෝ පලල්වූ හෝ, සිනිද වූ ෝ සිවරත්මලට ගනී නම් කීමේදී දුකුල ඇවැත්වේ. ලැබීමේදී නිසගී පචිති වේ. ඒ සිවුර කැපකර ගැනීමට නම් නිසජ්ජනය කළේතිය. නිසජ්්‍යනය කිරීමේ වාකය මෙසේය ඉඳන් මේ ආවුසෝ චීවරං පුබ්බේ අපහරිවාරිතෝ අනඥතකං ගහපතිකං උපසංකමිත්වා චීවරයේ විකප්පං ආපන්නං නිසගියං ඉමාහං ආයස්මතෝ නිස්ජාමී පාරාජිකාපාලි දෙසිය පනස් හත පිටුව නුබෝහන්සේට කොපමන දිගපරල ඇති කෙබදු සිවරක් අවශ්‍යදැයි දායකයා විචාලහොත් කීමෙහි වර්ද නැත දායකයා මහගු සිවුරක් පිදීමට බලාපොරොත්තුවන කල්හි මිල අඩු සිවරක් පූජා කරන්නට කීමද වරද නැත මේ සිකපදය පැනවීමේ හේතුව දායකයාට වැඩිපුර මුදල් වියදම් කරන්නට සිදුවීම වැලැක්වීමය දායකයා පිළියල කර ඇතිමලේෙන්ම ඔහු බලාපොරොත්තුවන සිවරහැර අන්සිවුරක් ගැන්වීමද වරද නැත දායකයා රෘපියල් විස්සකට අදනයක් ගන්නට අදහස් කරන කල්ලිහි ඒ මෙලේටම තනිපොට සිවුරක් ගන්නට කීමෙන්ද ඇවැත් නොවෙයි. චීවරය වඩා වටිනා එකක් කිරීමේ කැමැත්තය නෑයකු නොවය කෙනෙකොට කීමය එයින් ලැබීමය කියා මේ සිකපදේ අංග තුනකි දවිතීය උපක්කට ශික්ෂාපදය තිය උපක්කට ශික්ෂාපදයෙහි ඇත්තේ ප්‍රථම උපක්කට ශික්ෂාපදයට මද වෙනසකි. නෑ එක් නොවූ ගිහි අන් දෙදෙනෙකු එක් භික්‍ෂුවකට වෙනවෙනම සිවුරු ගෙන පිදීමට මුදල් පිළියල කරගෙන ඉන්නා තැනට පැවරීමක් නැතිව භික්ෂුව ගොස් වඩා හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් දෙදනාගේමමයෙන් එක් සිවරක් ගන්වා පූජා කරවුවහොත් විිතිය උපක්කට ශික්‍ෂාපදයෙන් නිසගී පචිතිවෙයි. එසේ ලද සිවුර නිස්ජනය කළයුත්තේ මෙසේය. ඉදම් මේ ආවුසෝ චීවරං පොබ්බේ අපරිවාරිතෝ අන්‍යතකේ ගහපතිකේ උපසංකමිත්වා චීවරේ වික්කප්පං ආපන්නං. ඉමාහං ආයස්මතු නිස ජාමී. ආරාජිකාපාලි දෙසිය පනස්නාමය පිටුව. දුරුුවරණ කරණ ශික්‍ෂාපදය. නවංපන බික්කුණා චීවරලාබේන තින්නං දුබ්බන්න කරනාානං, අන්‍යතරං දුබ්බන්න කරනං, ආදාතබ්බං නීලංවා කද්දමංවා කාල සමංවා අනාදාචේබික්කු තින්නං දුබ්බන්න කරනාානං, අන්‍ය තරං දුබ්බන්න කරනාානං නවං චීවරං පරිබුංජෙය පාචිත්තිියන් පාචිත්තිය පාලි එකසිීතිසට පිටුව භික්‍ෂුව විසින් අලුත්සිවරක් අදකල් හි එහි කොළ පැහැය මඩ පැහැය කළුපැහැය යන වරණයන් අතුරින් යම්කිසි වර්ණයකින් කප්ප බින්දුු තැබියයුතුය එසේ නොකොට අලුත්සිවරක් පරිභෝග කළේ නම් පචිතී ඇවැත්වෙයි සිකපදේහි දුබ්බන්න කරන යන වචනයෙන් කියවෙන්නේ කප්ප බිඳුවය එයින් චීවරය මඩක් වුවද දොරුවර්ණවන බැවින් එසේ කිරීම දුබ්බන්න කරන නම් වෙයි කප් බිඳුව බින්දු සටහනකින්ම මිස අන් සටහනකින් නොතැබිය යුතුය එහි ප්‍රමාණය මකුණුපිටක් මොනර ඇසක් පමණවිය යුතුය සිවුරේ හතර කොනයම හෝ කොන්තුනක හෝ දෙකක හෝ එකක් හෝ කප් බිඳුව තැබිය යුතු බව කියා තිබෙයි. සිවුරු මසා පඩුපවා කප් බින්දුු තැබිය යුතුය. පරණ සිවුරක් ලැබී පරිභෝග කිරීමේදී කප් බිඳුව නොතැබුවද වරද නැත. සංගාටිය නැතිව ගම් වැදීම. නභික්කවේ සන්තරුත්තරේන ගාමෝ පවිසි තබ්බෝ යෝ පවිස්සෙය ආපත්ති දුක්කටස්ස. මහාවග්ගපාලිය හත්් සය විසි අට පිටුවෙන්. මහනෙනි අදනෙන් හා උත්තරා සංගෙන් පමණක් ගමට නොපිවිසිය යුතුය. යම් මහනෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මේ සිකපදයෙන් දැක්වෙන්නේ සංගාටිය නොපොරවා, තනිපට සිවර යන්න දෙකින් පමණක් ගමට පිවිසියේ නම් දුකුලා ඇවැත්වන බවය. දෙපොට සිවර හා තනිපොට සිවර එකටම පොරොවා හැසිරීම උෂ්ණ පලාත්වල දුुෂ්කරය. ගිලාන් භික්‍ෂෝන්ටත් දුබල භික්‍ෂෝන්ටත් दुෂ්කරය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කරුණු පහක් ඇති කල්හි සංගාටිය නොගෙන ගමට පිවිසීමත් அනු දැන වදාළ සේක ගිලනෙකු වීම වැසි ලකුණු තිබීම ගගකින් එතෙරව යන්නට තිබීම දොර අගුළු ඇති විහාරයක් වීම කටිනය අතුළ කෙනෙකු වීම ඒ කරුණු පහය ඒවා ප්‍රධාන කරුණ දොර අගුළු ඇති විහාරයක් තිබීමය සිකපදය පනවා ඇත්තේ තැනතන දමා තිබුණොහොත් සිවුරු නැතිවිය හැකි බැවිනි. කිනම් කරුණකින් ුවෝද සඟලසිවුර තබා යන භික්ෂුව ය පරිසම් වන ලෙසකට තබා යා යුතුය. පටිය අනුජානාමි භික්කවේ ද්ේ කාය බන්ධනානි පට්ටකං සූකරන්තකං යනුවෙන් පට්ිකාය සූකරන්තකය යැයි කාය බන්ධන එනම් පටි දෙකක් භික්‍ෂූන්ට අනුදන වදාරා ඇත්තේය. පට්ටිකා යනු සාමාන්‍ය වියමනෙන් හෝ මාලු කටු පෙලක්සේ හෝ වියනලද පටිය. සූකරන්තක යනු ඇතුළ කුහොරය සිටිනසේ වියනලද හෝ ්‍රදිවලින් මසන ලදහෝ පටියය න භිකவேේ උච්ச்சාවචානි කායබධනානි ධාරේ தබ්බානි කාලාபுකං දේඩ बකං மூරජං මද්ද වීனாං යධාරය ආපත්ති දුக்கටස්ස චුල වගঞපාලිය දෙசிය දාසය පිටුවෙන් මහනිනි කලාபுகය දෙෙඩ්ඩුහු භකය මූරජය මද්දවීනය යන උසස් පහත් පටි නොදරිය යුතුය. යමෙක් දරා නම් ඒ මහනහට දුකුලා ඇවැත්වෙයි. එහි කලාබුක යනු බොහෝ රැහැන් ඇති පටියය දෙෙඩ්ඩුහු භක යනු පටියේ හිස දියබරි හිසක්සේ ගොතන ලද පටියය රජ යනු බොහෝ ලනු පොටවල් එකතුකොට එකකින් වෙලා මෙහිගුබෙර සටහනින් කළ කාය බන්ධනය. මද්දවීන යනු හවඩියක්ෂේ ගොතනලද පටියය. නොෙක් පාට ඇති නූල් එකතුකොට නානා වර්ණයෙන් වියූ පටිද තැනින් තැන නූල් අඩුවැඩි කිරීමෙන් විසිතුරු කළ පටිද නොෙක් රූ සටහ නැති පටිද අකපිය පටිවලට අයත් බැවින් නොදැරිය යුතුය. තැනට ගිහියන් පාවිච්චි කරන නොයෙක් ආකාර ගාංචු ඇති පටි ගැන විනේහි සඳහන් නොවතුදු ඒවාද අකප්පිය කොට්ටාසයට අයත්වන ඒවා ලෙස සැලකිය හැකිය. කුඩය න භික්හවේ චත්හං ධාරය තබ්බං ධාරය ආපත්ති දුක්කටස්ස අනුජානාමි භික්කවේ ගිලානස්ස චත්තං අනුජානාම භික්කවේ අගිලා නේනේපි ආරාමේ ආරාමූපචාරයේ චත්තං ධරේතු චූල වග්ග පාලිය දෙසි එකොළහ පිටුවෙන් තේරුම මහනෙනි කුඩ නොදරිය යුතුය යමෙක් දරා නම් හුට දුොකුලාා ඇවැත්වෙයි. මහනෙනි ගිලනාහට කුඩය අනුදනිමි, මහනනිි ආරාමයහි හා ආරාමූපචාරයෙහි කුඩ දැරීම අනුදනිමි. යස්ස කායදාහෝවා පිත්තකෝපෝවා හෝති, චක්හුවා දුබ්බලං, අන්්‍යේවා කෝචි ආබාදෝ විනා චත්තේෙන ஒපජති තස්ස ගාමේවා අර්න්නේයේවා චත්තං වට්ටති වස්සේ පන චීවරගුත්තත්තං වාලමිග චෝර බයේසු ච අත්තගුත්තත්තාං පී වට්ටති ඒක පන්න චත්තං පන සබබත්ථ වට්ටති සමන්තපාසාධිකාවේ අටසිය අනු හතර පිටුව. තේරුම යමකුගේ කයහි දැවිල්ලක් හෝ කෝපයක් ඇැත්තේද ඇසහෝ දුබලවේද අන්කිසි ආබාදයක් හෝ කුඩය නොඉසුලු කල්හි වේද ඔහුට ගමහිත් ආරන්්‍යෙහිත් කුඩය දැරීම සුදුසුය. වර්ෂාවෙහි සිවුරු ආරක්ෂාවීමටද නපුරු සතුන්ගෙන් සොරුන්ගෙන් බයඇතිකල්හි ආත්ම ආරක්ෂාව පිණිසද කුඩය දැරීම සුදුසුය තල්පතකින් කළ කුඩය සැම තැනම දැරීම සුදුසුය. දරී යුතු කුඩ මේවාය. නොදරිය යුතුකුඩ මේවාය කියා කුඩගැන විශේෂ විභාගයක් විනය පාලියෙහි දක්නට නැත. අටුවාවෙහිද නොදක් නාලදී. පාලි මුක්තක විනය විනිශ්්‍රයෙහි අලංකාරය පිණිස නොයෙක් පාට නූල්වලින් මැසුම්යුද කුඩහා මිටෙහි කැටයම් ඇතිකුඩ නොවටනා බව දක්වාතිබෙයි පාවහන් අනුජානාමි භික්කවේ ඒක පලාසිකං උපාහනං න භික්කවේ දිගුණා උපාහනා ධාරේතබ්බා න තිගුණා උපාහනා ධාරේතබ්බා නගන්හංලූපාහනා ධාරේතබ්බා යෝ ධාරීය ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලී හාරසි අසූහාය පිටුව. මහනිනි එක් පොටක් ඇති පාවහන් අනුදනිමි මහනනි දෙපොට ඇති පාාවහන් නොදරිය යුතුය තුන් පොට ඇති පාාවහන් නොදරිය යුතුය බොහෝ පොට ඇති පාාවහන් නොදරිය යුතුය යමෙක්දරා නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. න වික්කවේ ස උපහනන ගාමේ පවිසත්තා්බෝ යො පවිස්සය ආපත්ති දුක්කටස්ස. මහනිනි වහන් පයලා ගමට නොපිවිසිය යුතුය. යමෙක් පිවිසියේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. අනුජානාමි භික්කවේ යස්ස පාදාවා දුखा පාදාවා එළිතා. කිලෝවා ආබාදෝ උප උපාහනං ධරේතුන් මහාවග්ගපාලිය හාරසි අනු දෙක පිටුවෙන්. මහනෙන යමකුක්ගේ පාරිදේද පා පැලි හෝ ඇත්තේද පතුලෙහි කටු සේ මස් ලියලා හෝ ඇත්තේද ඔහුට පාවහන් දැරීම අනුදනිමින්. අනුජානාමි භික්කවේ ඉධනි මච්චංවා ීටංවා අි රු හිස්සාමීති උපාහනං තාරේතුන් යනුවෙන් ඇඳට හෝ පුටුවට නගි අවස්ථාවේ පාවාහන් දැරීම අනු දැන ඇත්තේය මේ දැක්වෙන්නේ පා සෝදා ඇදට හෝ පුටුවට යනකල්හි නැවත පා නොකලිටිවීම සඳහා වහන් පයලා යායුතු බවය අනුජානාමි භික්වේ අච්චාරාමයේ උපාහනං ධාරේතු මහා වග්ගපාලිය පන්සිය හත මහනනිි ආරාමෙහි පාාවහන් දැරීම අනුදනිමේ අනුජානාමි භික්කවේ ගිලානේන බික්කුණා ස උපාහනේන ගාමං පවිසිතුම් මහනෙනි ගිලන් භික්ෂුවට වහන් පයලා ගම්වදීම අනුදනිමින් පොළොව පෑගීමෙන් හෝ රත්වූ පොළොව පැෑගීමෙන් හෝ බොරලු පෑගීමෙන් හෝ නගින රෝගයක් ඇතියහුට වහන් පයලා ගම් වැදීමෙන් ඇවැත් නැත. නභික්කවේ ආචරයේසු ආචරය මත්තේසු උපජ්ජාස් යේසු, උපජ්ජායා මත්තේසු, අනුපහනේසු චංකමමානේසු ස උපහනේන කමිත්තබ්බං යෝ චංකමේය ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලිය හාරසියනු දෙක පිටුව. මහනනි ආචාරයන් ආචාරයන් පමණවුවන් උපාද්‍යායන් උපාධ්‍යායන් පමණ වුවන් පාවහනින් තොරව සක්මන් කරන කල්හි වහන් පයලා සක්මන් නොකළ යුතුය යමෙක් සක්මන් කළේ නම් ඔහුට දුකුලා ඇවැත්වයි ජා ආචාර්ය උපසම්පදා ආචාරිය, නිශ්්‍රය ආචාරය උද්දේස ආචාරය යැයි ආචාරියෝ හතරදිනකි. ආචාරයන් පමණ වූ ෝනම් උපසම්පදාවෙන් සවසකට වැඩිමහළු භික්‍ෂූහොය. එක්වසක් ඇති භික්ෂුවට සත්වසක් ඇති භික්‍ෂුවද දෙවසක් ඇති භික්‍ෂුවට අටවසක් ඇති භික්‍ෂුවද වසක් ඇති ික්ෂුවට නවසක් ඇති භික්ෂුවද සිව් වසක් ඇතිභික්ෂුවට දස දස වස් පිළුණු භික්‍ෂුවද ආචාර්යන් පමණ වෙති. උපාධ්‍යආචාර්යාගේ මිත්‍ර ඉස්ථවීරයෝද තමාට දසවසකින් මහලු ස්තවීරවරුද උපාද්‍යිය පමණ වෝය සිකපදයෙන් දැත්වෙන්නේ ඒ සක්මනහි හෝ සමීපයහි හෝ සක්මන් කිලීමය මේ සිකපදය අනුව සක්මන් කිරීම පමණක් නොව ආචාර්ය ආචාර්ය මාත්‍ර උපාද්‍යාය උපද්‍යාය මාත්‍ර භික්‍ෂූන් වහන්සේලා ඉදිරියට වහන් පයලා යාමත් නුසුදු සුභව කිවයුතුය අනුජානාමි භික්කවේ සබ්භ පච්ච නන්තිමේසු ජනපදේසු ගන ගනු පාහනං මහාවග්ග පාලිය පන්සිය දාහතර පිටුව. යනුවෙන් ප්‍රත්‍යන්ත ජනපදයන්හි බොහෝ පොට ඇති පාවහ අනුදන ඇති බැවින් ප්‍රත්‍යන්තයට අයත්වන මේ රටෙහි බොහෝ පොට ඇති පාවහන් දැරීමෙන් ඇවැත් නැත මධ්‍යදේශයට යතුහොත් එ පොටක් ඇතිපාවහන් යුවලක් එහිදී දරිය යුතුය. නැගනහரின் கජங்கலனம் நியம்ගமிந்த இனிக்கொனின் சல்லவத்தி நாம் கங்கா வேந்த. ද குුණින් சேතகனிகாணம் நியம்ගமிந்த பஸ்நහිரின் தூண நம் பிராக்மணගமிந்த. உතුரෙන් உசிீரதச்ச நம் பர்வத்தேந்த. பிரரிசிந்தனுලது, ජඹුදීපේ මැදකොටස මධ්‍ය දේශයැයි ඉන් ඔබ ප්‍රධ්‍යන්ත දේශයයි ද වදාරාතිබේ. න භික්කවේ සබ්බ නීලකා උපහනා ධාරේ තබ්බා න සබ්බ පීතිකා උපහනා ධාරේ තබ්බා න සබ්බ ලෝහතිකා උපහනා ධාරේ තබ්බා න සබ්බ මංචට්ටිකා උපහනා ධාරේ තබ්බා න ස්බ කන්හා උපහා උපාහනා ධාරය තබ්බා නසබ්බ මහා රංග රත්තා උපාහනා ධාරේ තබ්බා න සබ්බ මහානා මරත්තා උපාහනා ධාරේතබ්බා යෝ ධාරයේ ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලිය පන්සිය දාහතර පිටුව මෙයින් සම්පූර්ණ නීලාදී වර්ණවලින් යුක්ත පාවහන් දැරීමෙන් දුකුලාා ඇවැත්වන බව දක්වනලදී එහි මහා රංග යනු පත්තඇයන්ගේ පිටේ පැහැයි අයිද, මහානාම යනු ඉදුනු කොළවල පැහැයැයිද අටුආවෙෙහි දක්වා ඇත. න භික්කවේ නීල වට්ටිකා උකාහනා ධාරේ තබ්දා යනාදිය වදාරා ඇතිබැවින්, පටි පමණක් පාඨ කළ පාාවහන් වුවද දැරීමෙන් ඇවැත්වෙයි. මේ සිකපදවල හැටියට, පාවහන් කැපේ එකක් වීමට එහි කිසි පැහයක් ආලේප නොකළ යුතුය පාවාහන තැනු ද්‍ර්‍ය වල ප්‍රකෘති පාටම තිබෙන්නට හැරිය යුතුය පාට කළ පාාවහන් ලැබුවහොත් පාටිවත්කොට පරිභෝග කළයුතුය. නැබික්හවේ බල්ල බද්ධ උපාහනාධාරය තබ්බා නපුූට බද්ධ උපාහනා ධාරය තබ්බා පාලි ගුන්්ටිම උපාහනා ධාරේ තබ්බා න තුල්ල පුුණणිම උපාහනා ධාරේ තබ්බා නතිත්ති රප්පතිකා උපාහනා ධාරේ තබ්බා න මෙඩව විසාන වට්ටිකා උපාහනා ධාරේ තබ්බා න අජවිසාන වට්ටිකා උපාහනා ධාරේ තබ්බා න විච්චකාලිකා උපාහනා ධාරේ තබ්බා. මෝර පිංච පරික්්‍යතා උපාහනාධාරයේ තබ්බා නචිත්‍රා උපාහනාධාරේ තබ්බා යෝධාරීය ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලිය හාරසි අසු වට පිටුවෙන්. මහනනි විලුම් වැසෙන පාාවහන් නොදරිය යුතුතිය සියලු පය වැසන පාාවහන් නොදරිය යුතුය පිටිපතුල වැසෙන පාාවහන් නොදරිය යුතුය පොළුන් පුරවා කළ පාාවහන් නොදරයයුතුය වටු පියාපත් පැහැ පටි ඇති පාාවහන් නොදරියයුතුය බැටලු අංවැනි පටි ඇති පාාවහන් නොදරයයුතුය එලු අංවැනි පටි ඇති පාාවහන් නොදරිය යුතුය ගෝනුස්සන්ගේ නටුවැනි පටි ඇති පාාවහන් නොදරියයුතුය මොනන පිල්වලින් මැසුම් දැමූ පාාවහන් නොදරියයුතුය විසිතුරු පාාවහන් නොදරය යුතුය ය දරා නම් දුකුලා ඇවැත්වෙයි. මෙහි දැක්මුණු පාාවහන් මේ කාලේ දක්නට නැතිබැවින් ඒවායේ නියම තතු තේරුම් ගැනීම දුුෂ්කරය විළුඹ හෝ පිටුපතුළ වැසන පාවාහන් අකැපය නොයෙක් කාකාරයෙන් විසිතුරු කර ඇති පාාවහන් අකැපය මෙකල රටේ පාවිච්චි කරන පාවහන් අතර නොෙක් කාකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් දක්නා ැබෙයි වා පැවිද්දන්ට අයෝගය සිංහය ව්‍යාග්‍රය දිවිය අජින නම් මුර්ගය ඔටු බලල් ලේෙන් බකමූල් යන මෝන්ගේ සම්වාටියට යොදා ඇති පාවහන් දැරීමෙන්ද ඇවැත්වන බව නබික්හවේ සීහචම්ම පටි කටා උපාහනාධාරය තබ්බා යනාදියෙන් වදාරා ඇත මහාවග්ගපාලී හාරසි අනුව පිටුව. නච්චභික්කවේ කාචි සංකමනීයා පාදුක්කා අධාරේ තබ්බා යෝධාරීය ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලිය හාරසි අනු අට පිටුව මහනිනි එහා මෙහා ගෙනයා හැකි කිසි පාදුකාවක් නොදරිය යුතුය යමෙක් දරානම් දුකුල ඇවැත්වෙයි සම් නච්ච භික්කවේකිං්චම්මං ධාරයතබබං යෝධාරයා ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලිය පන්සියාහතර පිටුව. මහනනිි කිසිම සමක් නොදරිය යුතුය පරිභෝග නොකළ යුතුය. අනුජානාවි භික්කවේ ගිහිවිකටන් අබිණ සී්දිතුන් නත්වේව අබිනි පච්ිදදුුන් හා වග්්‍යපාලිය පන්සිය හතර පිටුව මහනනි ගිහියන්ගේ සම්බල හිඳ ගැනීමට අනුදනිමි නිදාගැනීමට නො අනුදනිමි අනුජානාවේ භික්කවේ සබ්බ පච්චන්තිමන්සු ජනපදේසු චම්මානිි අත්තරනානි ඒලක චම්මං අජ චම්මං මිගචම්මං මහාවග්ගපාලිය පන්සිය දාහතර පිටුව. මහනේ සියලු ප්‍රත්‍යන්ත ජනපදයන්හි එලුසම් තිරලු සම් මුවසම්වලින් කළ ඇතිරෙලි අනුදනිමි. මධ්‍යදේශයේ කිසි සමක් පරිභෝග නොකොළ යුතුය මිනිස් සම්හැර අන් සියලු සම්පාවහන් වලට හා තවිකවලට කැපය.